වර්ෂ 2006 දී ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතියට අනගි දායාදයක් වෙමින් දීවර සහ සාගර විද්‍යා හා තාක්ෂණ පීඨය ආරම්භිනි. එහි පුරෝගාමී වශයෙන් කටයුතු කිරීමේ ගෞරවය එවක දීවර සහ සාගර විද්‍යා හා තාක්ෂණ පීඨයේ පීඨාධිපති ජේෂ්ඨ මහාචාර්ය රුචිරා කුමාරණතුංග මෙනවියට හිමිවනවා. ජාතික හා ජාත්‍යන්තර ප්‍රවණතාවයන් අවබෝධ කර ගනිමින් පෙර පැවති දීවර සහ සාගර විද්‍යාව සඳහා වූ ගෞරව උපාධියට අමතරව සාගර හා මිරිදිය විද්‍යා සඳහා වූ ගෞරව උපාධිය 2017 වසරේදී අප පීඨය විසින් හඳුන්වා දෙනු ලබනවා. සමස්තයක් ලෙසගත් කල දීවර සහ සාගර විද්‍යා හා තාක්ෂණ පීඨය ප්‍රධාන පරිපාලන සංකීර්ණයකින් හා දෙපාර්තමේන්තු සංකීර්ණයකින් සමන්විත අතර ඒ රමණීය වටපිටාවක පිහිටා තිබෙනවා. වර්තමානය වන විට අප පීඨය දේශන ශාලා පහකින්ද විද්‍යාගාර 10කින්ද පරිගණක විද්‍යාගාර 4කින්ද සමන්විතයි. දීවර සහ සාගර විද්‍යා හා තාක්ෂණ පීඨය ප්‍රධාන වශයෙන් අධ්‍යයන දෙපාර්තමේන්තු ත්‍රිත්වයකින් සමන්විතයි. ඒ මත්ස්‍ය ජීව විද්‍යා හා ජලජීවී වගා දිනාංශය, සාරස විද්‍යා හා ජල තාක්ෂණ දිනාංශය සහ සාගර විද්‍යා හා සාගර භූවිද්‍යා දිනාංශයයි. මෙකී අධ්‍යනාංශ ත්‍රිත්වයම පර්යේෂණ විද්‍යාගාර හා ඉගැන්වීම සඳහා යොදාගනු ලබන විද්‍යාගාරයන්ගෙන් සමන්විතයි. අනෙක් සුවිශේෂී කාරණය නම් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළම අධ්‍යන කටයුතු සඳහාම වෙන් වූ යාත්‍රාවක් හිමි එකම පීඨය දීවර සහ සාගර විද්‍යා හා තාක්ෂණ පීඨය වීමයි. අප පීඨය තුළ අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන්ට දේශන හා විද්‍යාගාර තුර ලබන අධ්‍යාපනයට අමතරව ඒ විෂයපටයන්ට අදාළ ශේෂ්ඨ අධ්‍යයන කටයුතු සඳහා වැඩිට කඩක් ලබා දී තිබීම තවත් සුවිශේෂී කරුණක්. අප පීඨයේ වසර 13ක ප්‍රගමනය තුළ අත්පත් කරගත් දෑ මෙන්ම ජාතියට සහ ජාත්‍යන්තරයට කළ දායාදයන් බොහෝයි. අද වන විට අප පීඨය මගින් උපාධිධාරීන් 250කට අධික පිරිසක්, බිහිකර ඇති අතර ඉන් 125කට වඩා වැඩි පිරිසක් පශ්චාත් උපාධි සම්පූර්ණ කර හෝ හදාරමින් සිටීම අපට මහත් ආඩම්බරයක්. එසේම අප නිර්මාණය කළ උපාධිධරයින් විවිධ තලයන්, විවිධ ශේෂ්ත්‍රයන් හා විවිධ ආයතනයන්හි දැනටමත් සේවයේ යෙදෙමින් රටට වැඩදායී පුරවැසියන්ව සිටීම අපගේ සාර්ථකත්වය මොනවට පැහැදිලි කරන්නක්. විශ්වවිද්‍යාල පද්ධතිය ගත් කල රුහුණ විශ්වවිද්‍යාලය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, වයම විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ අපගේ විද්‍යාර්ථීන් ආචාර්යවරුන් ලෙස සිය කාර්යෙහි නියැලී සිටිනවා. එපමණක් නොව නාරා ආයතනය, නැග්ඩා ආයතනය, ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, මීපා ආයතනය, දීවර සහ ජලද සම්පත් සංවර්ධන අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය ආදී රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනයන්හි පමණක් නොව බොහෝ පෞද්ගලික ආයතනයන්හිද රැකියාවන්හි නියුක්තව සිටිනවා. එපමණක් නොව නවසීලන්තය, කටාර් රාජ්‍ය වැනි රාජ්‍යයන්හි ඉහළ පෙළේ රැකියාවන්ට හිමිකම් කියන්නටත් ඔවුන් සමත්ව සිටිනවා.
ධීවර සහ සාගර විද්‍යා හා තාක්ෂණ පීඨය. අප විද්‍යාර්ථීන් පශ්චාත් උපාධි සඳහා යොමු කිරීම සඳහාත් වඩාත් ගුණාත්මක පරීක්ෂණ සිදු කිරීම සඳහාත් සමීප සම්බන්ධතා ගොඩනගාගත් විදෙස් විශ්වවිද්‍යාල බොහෝයි. චයිනීස් ඇකඩමි ඔෆ් සයන්ස්, සයිතමා විශ්වවිද්‍යාලය ජපානය, බෝඩෝ විශ්වවිද්‍යාලය නෝර්වේ රාජ්‍ය, කල්මා විශ්වවිද්‍යාලය ස්වීඩනය, ගෙන්ට් විශ්වවිද්‍යාලය බෙල්ජියම, ඒ අතර ප්‍රධාන තැනක් උසුලන බව මෙහිදී සඳහන් කළ යුතුයි. අප විසින් නිර්මාණය කරනු ලබන විද්‍යාර්ථීන්ගේ ගුණාත්මක බව අප බෙහෙවින් සැලකිලිමත් වන කරුණක්. එබැවින් විෂයානුබද්ධ කටයුතු වලට අමතරව විෂය පරිබාහිර කටයුතු සඳහා සිසුන්ට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව සලසා දීමට අප කිසිවිටකත් අමතක නොකරමු. ඒ මන්දයත් උගත්කම පමණක් නොව මානව ගුණාංග සහිත මිනිසුන් බිහිකිරීම අපගේ පරම යුතුකමයි.